කොළඹ අලුත් කඩේ පිහිටි අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට අද මුල්ගල තැබුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ අලුත් කඩේ ගොඩනැගිලි සංකීර්ණවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්ත්වයට විසඳුම් වශයෙන් මෙම අධිකරණ පියස ඉදිවනවා. අදියර 4 කැටතේ ඉදිකිරීමට නියමිත මෙම සංකීර්ණය සඳහා වැයවන මුදල රුපියල් මිලියන 16500ක්. අධිකරණ පියසට මුල්ගල් තබා එහි සමරු ඵලකයේ නිර්ආවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව උත්සව සභාව ඇමතුවා. යල් පැන ගිය නීති ක්‍රියාපටිපාටි අනපනත්තුලි තවමත් අපේ රටේ ජනතාව පීඩනයට පත් වෙන බව අමුතුවෙන් මක් විය යුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. දැනට තිබෙන සිවිල් ආරවුල් අධිකරණය දක්වා ගෙන යාම වෙනුවට සමත මණ්ඩල බලගැන්වීමෙන් විසඳිය හැකි ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතුයි අපි විශ්වාස කරනවා. ඒ වගේම නඩු විභාගයේ ප්‍රමාදයට ජනතාවට ඉතාම බරක් වෙලා තියෙනවා. මම දන්නවා ඇතමෙන් සමහරු මුළු ජීවිත කාලෙම නඩු කියන. හැබැයි තීන්දුවක් ලැබෙන්නේ නැතුව උන් කාලේ මියැදෙන අවස්ථා තිබෙනවා මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ. මා විශ්වාස කරන්නේ අද ආරම්භන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිටපතන ජනතා පියස බවට පත්විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නම ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව අපරාධ නඩුවක් මහාධිකරණයේ විභාග කිරීමට පමණක් වසර 9 මාරක් ගතවන අතර 2019 වසරේ සංඛ්‍යා ලාකන 90 නඩු 5000ක් පමණ පවරා අවුරුදු 20කට පසුව දිසා අධිකරණයේ තාමත් නොවිසඳී පවතී. මෙය කිසිසේත්ම සෑහීමට පත්විය හැකි තත්වයක් නොවේ. එම නිසා අප මේ අභියෝගය ජය ගැනීම සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පුළුල්ව හඳුනාගෙන තිබෙනවා. අධිකරණවල නඩු ඇසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ම ආකල්පමය වෙනසක් සිදු විය යුතුය. තාක්ෂණීය වැළඳගත යුතුය. කල්පැන ගිය නීති රේති වෙනස් විය යුතුය. විවිධ නඩු සඳහා ගතවන කාලය වෙන්කොට දැක්විය යුතුය. නඩුවක් තර්ක කිරීම සඳහා ලබා ගන්නා සාම් කාලය සීමා කළ යුතුය. දියුණු රටවල්වල ක්‍රියාත්මක වන ක්‍රම පිළිබඳව අධ්‍යයනය කොට එය ලංකාවේ අධිකරණ පද්ධතියට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කොට නව්‍යකරණයට ලක් කළ යුතුය ඇත. අක්කර 6ක භූමි ප්‍රමාණයක ඉදිකරන මෙම නව අධිකරණ පියසේ ඉදිකිරීම කටයුතු 2024 ජනවාරි මාසේ 25 වනදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා.